අයිබෝවන් සමිත කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල විස්සට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන සිකුරාදා දක්වා කල්යයි විස්සෙන් සිටීමේ නිදහසත් අහිමි කරලා පෙත්සම් කරුවන්ගෙන් චෝදනා ආණ්ඩුවේ ඉන්න දේශප්‍රේමී සලු පිළියඳගත් අය විස්ස ගැන මොකද කියන්නේ මුජුබ ප්‍රශ්න කරයි कोविड यालित समाज ये तुरंत ऐतुलवी में आवधान मार विशेषज्ञ वैद्य वरुण पिनवा दे नव राज्य यात्रे आर्थिके क्रमिक वार्दने आ राज्य में ती अजित निवाट किया है राटे आर्थिके मूलमणि नम खड़ा बैठीला विपक्ष नायक गिन चोदना नव राज्य आयवय नवंबर दाहते गव गहतने नातर किरी मटे प्रश्निया कुनु पनत देके විසිපන ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයකට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීමේ කටයුතු අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ආරම්භ වුණා. පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්ව විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙත්සම් විභාගය යළි ලබන දෙවනදා දක්වා කල් තැබුණා. අද පෙරවරුේ නඩු විභාගයේ ආරම්භ අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ වෙනුවෙන් පෙනී සිටි නීතිච්ඡ පුලස්ති හේවමානව හතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් යෝජිත විසුවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන සිටීමේ නිදහස නැමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම සිදුවුණු බව පෙන්වා දුන්නා. එමෙන්ම පුරවැසියන් සතු තොරතුරු දැනගැනීමේ අයිතියද අහිතකර ලෙස බලපෑම් එල්ල කරන බවයි ඔහු සඳහන් කළේ. මෙම පනත් කෙටුම්පත රජ්‍යම ජනතා පරමාධිපත්‍ය සමග उल्लंघन කලියුතු බබයි නීතිචමරයා අධිකරණයට පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරී වසම් සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච රොනල්ඩ් පෙරේරා කරුණ දක්වමින් විසිවන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභාව අවස්ථාවේදී රජයේ විසින් සංශෝධන කිහිපයක් හඳුනා දීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළද එම සංශෝධන මේ දක්වා ගැසට් පත්‍රයක් ලෙස පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව ප්‍රකාශ කළා ජනාධිපතිවරයාගේ නිල කාර්යයන් වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමට විසවන සංශෝධන පනත් කෙටුම්පත තුලින් පියවරගෙන තිබීම මගින් ආණුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය මගින් දක්වා තිබෙන ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවද ඔහු සඳහන් කළා. මෙම පනත් කෙටුම්පත හරහා උපරිමාධිකරණ විනිසුරු නීතිපති විකනකාධිපති වැනි උසස් නිලතල සඳහා තමා කැමැති පුද්ගලයෙකු උපත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිචවරයා ඒ තුලින් ආණුක්‍රම ව්‍යවස්ථාව බරපතල අපගමනයකට ලක්වන බවටත් චෝදනා කළා. ශ්‍රී ලංකා නීතිච සංගමයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් යෝජිත විසවන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් අධිකරණ ස්වාධීනත්වයට සහ මූලික අයිතිවාසිකම් කෙරෙහි අහිතකර බලපෑම් සිදු කරන බව පැවසුවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නීතිච රවුෆ් හකීම් මහතා කරුණු දක්වමින් තමා මෙම පනත් කෙටුම්පතට එරෙහිව පුද්ගලිකව පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙනී සිටින බව ප්‍රකාශ කළා. යෝජිත පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයා නීතියට ඉහලින් ඔසවා තැබීමක් සිදු වන බව පෙන්වා දුන් හකීම් මහතා මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවත් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු බවත් අවධාරණය කළා. විසවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණ දැක්වීමට අවසර ලබා දෙන ලෙස අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා ගාමිණී ලොකුගේ මහාචාර්ය ජීල් පීරි සහ නීතිච සාගර කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර මෙතර විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන රාජ්‍ය අමාත්‍යවරුන් වන ශහන් සේමසිංහ සහ සරත් වීරසේකර යන මහත්වරුන් මෙලෙස අදහස් පළ කළා.
පීනන්න කියලා අත් දෙකයි කකුල් දෙකයි බදලා මූදල දැම්ම මම මැරෙනවා වගේ තමයි 19 වෙනි සංසු. යහපාල ආණ්ඩුරුනේ ඒක. යහපාල ආණ්ඩුව ඒගොල්ලෝ විසින් මේගොල්ලන්ගේ අත් දෙකත් බැඳගත්තා. ඒගොල්ලන්ගේම කකුල් දෙකත් බැඳගත්තා. දෙකම බැඳගෙන තමයි පැන්නේ. මම අහගෙන හිටියා එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා ඒකේ ඉන්න නායකයේ කිසිවන සංශෝධනය හදනකොට ඒගොල්ලන්ගෙන් ඇහුවේ නැහැ කියලා. 20 හදන්න අපිට ඒගොල්ලන් අහන්න ඕනේ නැහැ. 20 හදුවේ ජනතාව වෙනුවෙන්. විසිවන සංශෝධනයෙන් පස්සේ අපි ගේනවා රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් අපි ගේනවා. විසිවන සංශෝධනයෙන් කරන්නේ 19 අවශ්‍ය කිරීම පමණයි. 19 අවශ්‍ය වුණාම 19 ට ඉස්සෙල් තිබ්බ තත්ත්වය තමයි තියෙන්නේ. දැන් ජනාධිපතිතුමා පත් වෙලා මාස 10ක් විතර වෙනවා. නමුත් ජනාධිපතිතුමාට අද පොලිස්පතිතුමාව තව පත් කරගන්න බෑ. ඉතින් ඒ ජනාධිපතිකම වැඩක් තියෙනවා. ඒක නිසා තමයි විසිවන සංශෝධනය කියන්නේ අර ජනාධිපතිවරයාගේ ගිලිහිච්ච බලය නැවතවරක් ඔහුට ලබා දෙන්න. 19 වෙනි සංශෝධනය මොනතරම් දුරට රට අරාජිකවාදී කියලා අපි සිල්ලු දාමු දන්නවා. එන්නේ ඒක තමයි නැති කරන්න මේ විසිවන සංශෝධනය. අපි ආරම්භයේ සිටම කිව්වා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය සංශෝධන කාර්යසභා අවස්ථාවේදී අරගෙන එන්න පුළුවන් කියලා. එතකොට මේ අධිකරණයට ගියපු පාර්ශවයනුත් මේ 20ට විරුද්ධව අදහස් දක්වපු පාර්ශවයනුත් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ සංශෝධන ඉදිරිපත් කරන්න. මොකද ඒගොල්ලෝ අනවබෝධයෙන් හිටියේ. එයාලා අර 19 කියන කාරණාව සම්බන්ධයෙන් අන්ධභක්තිකව හිටියේ. අදහස් ප්‍රකාශ කිරීමටවත් ඉඩ ලබා නොදී 19 සංශෝධනය කරාට අපි 3-2ක් තිබිලත් අපි සාධාරණව සහ ප්‍රජාතන්ත්‍ර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා දිත්ව පුරවැසිභාවය අන්තර්ගත වීම හමුවේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශප්‍රේමී පාර්ශව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ආණ්ඩුව තුල ඉන්නවා පෞද්ගලික කාර්යබහ දේශප්‍රේමී සලුපිලි අඳගත් අමාත්‍යවරු කීප දෙනෙක්. ඇමරිකන් විරෝධී, බටහිර විරෝධී, දේශීයත්වය ගැන කතා කරන එහෙම නායකයෝ කීප දෙනෙක් මේ ආණ්ඩුවේ ඉන්නවා. දේශීයත්වය තමයි ඒගොල්ලන්ගේ මුල් තැන. අපිට අහන්න වෙනවා මේ දේශප්‍රේමීන්ගේ දැන් මේ දිත්තු පුරවැසිභාවය 20 වෙනි සංශෝධනයේට ආණ්ඩුව ඇතුළත් කරලා, ඒ ගැන මේ දේශප්‍රේමී සලුපිලි පොරවාගෙන කෑ ගහන මහතුරු මොකද කියන්නේ? අධිරාජ්‍ය විරෝධී දේශීය නායකයෙක් හදන්න ඕනේ මේ රටේ සුවද තේරෙන මේ රටේ පොළවේ පය ගහලා ඉන්න ජනතාවගේ හද ගැස්ම හඳුනන එහෙම නායකයෙක් උරනා ගන්න ඕනේ කියලා තමයි කතා කරන්නේ. දැන් මොකද කියන්නේ? දැන් මේ ඇමරිකන් පුරවැසිභාවයේ තියන අයටත් මේ රටේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් ජනාධිපති කුටුවයටත් යන්න පුළුවන් 20 වෙනි සංශෝධනයෙන් දැන් කරලා තියෙන. දැන් මොකද ඒ ගැන නිශ්ශබ්ද? දැන් ඒ ගැන මේ දේශප්‍රේමී නායකයෝ මොකද කියන්නේ? මේකට එකඟ. ඒක කියන්නව. දැන් මේ දේශප්‍රේමී නායකයෝ ටික අර කසාවය බීපු ගොළුව වගේ නිශ්ශබ්ද වෙලා ඉන්නවා. දේශප්‍රේමී සලුපිලි පොරවාගෙන ඉන්න ඊනියා දේශප්‍රේමී හැමදාම කරන්නේ ওই වැඩේම තමයි. මේ 20 සුදු ඇඳගෙන කරු තමයි මේ එන්නේ. විසිවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් නොකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙමින් ගැටලු නිරාකරණය කරගත හැකි බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. එයද මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අලුත් 20 ගියෙන්නේ නැතුව පුළුවන් කෙලින්ම අපිට යන්න අලුත් පනතකට. දැන් අපේ නම ස්වාමින් වහන්සේලා අද ඒ අදහ තමයි හුඟක් දැරුවේ. ඒතර මේ ගැටුම් ඇති වෙන්නේ නැහැ. අනික අපි යෝජනා කළේ මේක පළමුවෙන්ම දවල් පත්‍රිකාවක වශයෙන් ඇති කරන්න. දවල් පත්‍රිකාව තමයි ඉස්කෝල ළමයින්ට පුළුවන් මේ ගැන අදහස් ප්‍රකාශ කරන්න. මුළු රටේම ඒක අවධානයට ලක් වෙනවා. සාකච්ඡාවට ලක් වෙනවා. ඊට පස්සේ මාසයක් ඇතුළත ඕනකමක් තියෙනවනම් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ ඉල්ලීම. මම හිතන මාධ්‍ය වශයෙන් ඔබතුමාලා නැත්නම් මේ රට බෙදීමේ රටේ අනවශ්‍ය ගැටුම් ඇති කර ගන්න බල අවසානයේ අපිට තියෙන්නේ. මෙතුරු කොමිසමේ සමාජික නූල් මහතාත් මේ පිස්සමක් විශේෂාධිකරණ ඉදිරිපත් කරලා තිනු. එතන ඔහු කොමිසමේ සමාජික එතන යම්සි තමයි ඉන්නේ සිවිල් සමාජයේ නියෝජනය කරමින්. ඉතින් ඒ නිසා එතුමාගේ පුජ්‍යලික අයිතියක් කියලා විශ්වාස කරන ඒ අවස්ථාවේදී අපි මේ කරුණු මෙතුරු කොමිසමේ සභාපතිතුමාට අපි යොමු කළා. නමුත් ඒක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රයේ එතුමා අයිතියක් කියලා එතුමා කියන්නේ. ප්‍රජාතන්ත්‍රික සභාව ගැන දැඩි ලෙස විවේචන ක්ලක් කරන වර්තමාන රජයේ අපි ගරු නැතිවම තුමල්ලා. ඔය විවේචනය කිරීම ඉතින් සෑම දෙනාගේම අයිතියක්. නමුත් මේක ඇති වෙන්නේ වැරදි හැගීමක් නිසා මට කියන්න පුළුවන් අවුරුදු 4 මම ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයෙක් වුණා කිසිම අවස්ථාවක අපි අතර ගැටුම් ඇති වුණේ මෙරට පිහිටා ඇත්තේ උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානික බැවින් බොහෝ පාර්ශ්වයන්ගේ ආකර්ෂණයට ශ්‍රී ලංකාව පත්වැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ නව පත්වීම ලැබ මෙරටට ආ තානාපතිවරුන් සමග පැවති හමුවකදී
කොරියානු ජනරජය ජර්මනිය වතිකානුව සහ ස්විට්සර්ලන්ත යන රාජ්‍යන්හි නව තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බහර දීම අද දින සිදු කරනු ලැබුවා. අක්තපත්‍ර බහර දීමෙන් පසු නව තානාපතිවරුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියා සාගරයේ අරමයා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති පැහැදිලි කරමින් ඉන්දියා සාගරය සියලු රටවලට විරුද්ධ හා නිදහස් කලාපයක් විය යුතු බව සඳහන් කර සිටියා. ත්‍රස්තවාදී නිසා ආර්ථික පරිහානියට ගියා. එක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීන ඉදිරිපත් වුණා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙනුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සම්බන්ධතාවය විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙසයි. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි. මෙලෙස ජනාධිපතිතුමා තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කළා. චීනයේ මුල්‍යාධාර සහිතව හම්බන්තොට වරාය ඉදි කිරීම ණය උගුලක සර්වීමක් ලෙස ඇතැම් පාර්ශව හැඳුන්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවයක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර පසුගිය රජයේ හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිතා කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණක් බවද අවධාරණය කළා. තානාපතිවරුන් සිව් දෙනාද මෙහිදී ජනාධිපතිවරයාට සිය සුබපැතුම් මෙක් කළ අතර ශ්‍රී ලංකාව වඩා සුරක්ෂිත සහ ස්ථාවර රටක් බවටද අවධාරණය කර සිටියා. කොවිඩ් 19 අභියෝගය හමුවේ හැකි ඉක්මනින් පාසල් ආරම්භ කරන්නේ දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වෙමින් ඉටු කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති උත්සවයකදී. අද ජනතාව අපව නැවත බලයට ගෙනවිත් තියෙනවා. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අධ්‍යාපන කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීම සහ අපේ රටේ අධ්‍යාපනය සංවර්ධනය ඊළඟ මට්ටමට ගෙන යාම අපේ ඉලක්කයක්. අද COVID-19 ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ සහයෝගයෙන් මේ අර්බුදය පාලනය කරගන්න අපට හැකි වෙලා තියෙනවා. ගැටලු කිසිම අවස්ථාවක ඔබගේ අධ්‍යාපනයට බලපෑමක් කරගන්න එපා. කොරෝනා තත්ත්වය නිසා පාසල් නිවාඩුවකදී නිවාඩුද කාලයේ තිබුණු කාලයේ නව තාක්ෂණය ඔස්සේ දරුවන්ගේ හඬට කන් දෙන්න මට හැකියාව ලැබුණා. ඒ අවස්ථාවේදී දරුවන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් පාසල් කටයුතු ආරම්භ කරන ලෙස. මේදී සාර්ථකව තත්ත්වය පාලනය කරලා පාසල් කටයුතු ආරම්භ කරන්න අපිට හැකියාව තිබුණා. පාසල් ආරම්භ කරන්න කලින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කළා. අධ්‍යාපනයට වගේම මේ දරුවෝ ක්‍රීඩාවලටත් යොමු වෙන්න ඕන කියලායි මම විශ්වාස කරන්නේ. මොකද ක්‍රීඩාව තුලින් අපිට විනය ගරුක දරු පිරිසක් ඇති කරන්න පුළුවන්කම තියෙනවායි කියලායි. ජය පරාජය භුක්ති විඳින්න පුළුවන් දරුවෝ පිරිසක් ඇති කරන්න සමාජයක් ඇති කරන්න අපිට පුළුවන්. රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගල්කිස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අද දවස වෙනකොට සී කාණ්ඩයට පහළ වැටලා තිබෙනවා. ජාත්‍යන්තර ආර්ථික ශ්‍රේණිගත කිරීම තුළ 2021 ඉඳන් 2025 දක්වා අඛණ්ඩව අපේ රටට සිදු වෙනවා ඩොලර් මිලියන 4000යි සිට ඩොලර් මිලියන 5000ක් වාර්ෂිකව ණය සහ පොලී වාරිකයේ ගෙවන ණය ගෙවීම සඳහා අපිට සිද්ධ වෙනවා අපේ රටේ විදේශ සංචිත පාවිච්චි කරලා ඍජුවම ආර්ථික වර්ධන වේගය අඩු වෙයි. ඒ වගේම අපනයන ආර්ථිකයත් කඩා වැටෙනවා. පාර්ලිමේන්තුවේ තිබෙන මූල්‍ය වගකීම් කප්පාදු වෙනකොට ලෝකයා බලනවා මේ රටට ණය ආධාර උපකාර කිරීම අවදානම් සහිත දෙයක්. ඒ නිසා B ශ්‍රේණියේ සිට C ශ්‍රේණිය දක්වා මේ අඩුවීම සිදු වෙලා තිබෙන්නේ රටේ තිබෙන මූල්‍ය අර්බුදය නිසා, ණය අර්බුදය නිසා, ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ප්‍රශ්නය නිසා. දැන් ලොකුවට කතා කරන්නේ මේ 20 සංශෝධනෙන් රටට කිසිම අහිතකර බලපෑමක් සිදු වෙන්නේ නැහැ කියලා. දින කීපය ගත වුණේ මේ මූඩිස් කියන ජාත්‍යන්තර ආයතනය රටවල් වල ආර්ථික ශ්‍රේණිගත කිරීමේ ආයතනය කෙලින්ම ශ්‍රේණිය වැට්ටු.
රටි ආර්ථික වර්ධනය තුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මුදල අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා කරුණු පැහැදිලි කරනු ලැබුවා. මේ අතර ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේකණයේ නොවැම්බර් මාස 17 වෙනිදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවටද මෙහිදී අදහස් පළ වුණා. අපේ මූලිකත්වය ප්‍රමුඛත්වය අපි දබා දීලා තියෙන ණය ගැනීම සඳහා කවමදාවත් ශ්‍රී ලංකා ණය පැහැරවීම කරලා නැහැ ඉතිහාසයේ. අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය හැරෙන්නට අනිකුත් ක්ෂේත්‍ර විශාල දියුණුවක් අපි දකිනවා. දේශ ප්‍රේෂණ නැවත වරක් ඉතාමත්ම ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ රුපියල් නැවත ස්ථායි මට්ටමකට පිවිසලා තිබෙනවා. ඉදිරි කාලයේදී නැවත වරක් දළ දේශ නිෂ්පාදිතයට සාපේක්ෂව තියෙන ණය බරතාවය ප්‍රතිශතයක් හැටියට අඩු කර ගැනීමට අපි කටයුතු කරනවා. සෑම ස්වයිරී බඳුන් කරයක්ම ඒ සියලුම කොන්දේසි වලට අනුව ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවේ ට්‍රැක් රෙකෝඩ් එක ඉතාමත් හොඳ එකක් කියලා මම මතක් කර දෙන්නට අවශ්‍යයි. මුළු අලුත් කටයුත්තේ ප්‍රතිපත්තිය මේ අවුරුද්දේ සමස්තාන්තික වර්ධනය ගැන අලුත් පුරෝගතනය කුමක්ද? ඇස්තමෙන්තු අනුව රජයක් හැටියට අපේ බලාපොරොත්තු තමයි පොසිටිව් ග්‍රෝත් එකක් තියෙයි කියලා. 1%ක වගේ. මාමයිකෝ කියන්නේ බ්‍රේක් ඉවන් කියලා. ග්‍රෝත් එකකුත් නැහැ, පසුබෑමකුත් නැහැ කියන තත්ත්වේ. තව අපිට සම්පූර්ණ කාර්යත්වයක් තියෙන හැටි ඉඳලා. රජයේ ආදායමිනුත් එක පැහැදිලි වෙනවා. 2019 ගත්තොත් එහෙම on average මාසයකට බිලියන 150ක් වගේ තමයි තිබුණේ. කොවිඩ් අප්‍රේල් මාසේ මේක 70කට විතර බහිණි. ඒක තමයි ඍණ කියන්නේ. අගෝස්තු වෙනකොට ආපහු අපි 144ට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ඉකොනොමික් ග්‍රෝත් වලින් එයා රිෆ්ලෙක්ට් වෙන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ තුන්වෙනි කාර්තුවේ සහ හතරවෙනි කාර්තුවේ එක ඇවිල්ලා අපි සෙන්ටර් බෑග් එක බොරු කරන්න උත්සාහ කරනවා. ඒක හොඳ චැලෙන්ජ් එකක්. මුළු ආර්ථිකයම හරියට මේ හරවන්න පුළුවන් කමක් නැහැ. අපි අපේ ආනායන වියදම් විශාල කොටසක් වෙන් වෙන තෙල් මිල පහළ මට්ටමේ පැවතීමේ ඒ රටාව තව ඉදිරියටත් පවතින වාගෙන එක තමයි මේ වෙලාවට තිබෙන ප්‍රෝත්සාහන. That will announce on the 17th of November. समस्त समाजेम दायकत्वे हेतुवेन मेरठ कोविड 19 वायरस व्याप्तिय पालने किरीमट हैकी वू बव वसंगत रोग विद्यांशे प्रधानी विशेषज्ञ वैद्य सुदत् समरवीर महता पवसनवा දිනේදී නව කොවිඩ් 19 ආසාදිතින් 11 දිනකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් 11 දෙනම විදේශගතව සිට පැමිණි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එම පුත්කලින් 11 දෙනා අතර ඕමාන් සිට පැමිණි 7 දෙනකු ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමිරාජ්ය සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට තවදුරටත් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 131 දෙනකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔබ දන්නවා කොවිඩ් වසංගතය ලෝකයේ අනිකුත් රටවල පැතිරෙන ආකාරය. ශ්‍රී ලංකාව දින 50ක් වැනි කෙටි කාලයක් තුළ අපිට හැකියාව ලැබුණා සමාජයේ තිබිච්ච කොවිඩ් තුරන් කිරීමට. අපි මේ වන විට 47,000කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කරලා තිබෙනවා. මේ වන විට රෝහල්වල 131 දෙනෙක් පමණයි ආසාදිතයන් රෝහල්ගතව සිටින්නේ. අනිත් ඔක්කොම රෝහල්වලින් බැහැරව ගොස් තිබෙනවා. සමහර හෝටල් වල මේ කරගෙන යන ක්‍රියාදාමයේදී සමහර අයවලුන් මේ පැමිණෙන අපගේ ශ්‍රී ලාංකිකයන්ට ලබා දිය යුතු පහසුකම් සම්බන්ධයෙන් යම් යම් ගැටලු අපිට මේ වෙන විට දැනගන්න ලැබිලා තිබෙනවා. ඉතින් අපි තාමත්ම ඕනකමින් මේ හෝටල් කරගෙන යන නිරෝධායන සම්බන්ධයෙන් කරගෙන යන හෝටල් වලින් අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපේම ශ්‍රී ලාංකිකයන් තමයි යම් කිසි මුදලක් ගෙවලා මේ ආකාරයෙන් නිරෝධායන වෙන්නේ. ඉතින් ඔවුන්ට අවශ්‍ය ඔබට දිය හැකි පහසුකම් ඔවුන් වෙත ලබා දෙන්න කියලා අපි තාමත්ම කාරුණිකවලා සිටිනවා. දැන් මේ හෝටල් වල ආරක්ෂාව පමණක් යුද හමුදායෙන් සපයන්නේ. කොවිඩ් 19 රෝග තත්ත්වය ඒ පාලනය කිරීමට මුළු සමාජය විසින්න මේ පාලනය සඳහා සහභාගීත්වය සහ අවතීර්ණ වීම සිද්ධ වෙච්ච නිසා තමයි එතනදී අපිට ඒක පාලනය කරන්න පුළුවන් වුණේ. අවශ්‍ය පෙර සූදානම අපි පටන් අරගෙනයි තිබුණේ. අපි රෝගියෙක් වාර්තා වෙච්ච වහාම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට ක්ෂණික මෙහෙයුමක් අපි දියත් කළා.
ඔවුන්ව ඉතාමත්ම ඉක්මනින් නිරෝධායනය කිරීමට කටයුතු කළා. මෙතනදී සිහිපත් කරන්න ඕනේ අත් වශයෙන්ම රජයේ බුද්ධි අංශය විසින් අපිට ඒ සඳහා මනාදායකත්වයක් දුන්නා මේ වගේ ආශ්‍රිතින් හඳුනා ගැනීමටත් ඒ වගේම තමයි මේ PCR පරීක්ෂණ කිරීමේදී අත් වශයෙන්ම අපිට විශාල චෝදනාවකුත් එල්ල වුණා අපි මේ PCR පරීක්ෂණ අවශ්‍ය ප්‍රමාණයට කරන්නේ නැහැ කියලා. අපි හරියටම කාල්ගිත මේක PCR පරීක්ෂණ කරන්න ඕනේ කියලා අපි සම්පත් මනාව කළමනාකරණය කරමින් අපි මේ සමාජය තුළ PCR පරීක්ෂණ කළේ මේ වෙනකොට අපි 285,000කට වඩා PCR පරීක්ෂණ මේ රට තුළ කරලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළින් අද අපේ සමාජය ආරක්ෂිතයි. මේ අවස්ථාවන විට හැබැයි ඒකෙන් සහතිකයක් දෙන්නේ නැහැ අපේ සමාජය තුළ මේ COVID-19 රෝගය ආපහු එන්නේ නැහැ කියලා. අපේ සමාජය තවමත් අනාරක්ෂිතයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වෙනි සංවත්සරයට සමගාමීව යුද හමුදා දජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පින්කම ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී අද පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මාස 10 වෙනි දිනට යෙදී තිබෙන 71 වෙනි යුද හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද හමුදා දජයන්ට සෙත් පතමින් සිදු කරනු ලැබූ දෙවැනි ආගමික උත්සවය ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී අද උදැසන පැවැත්වුණා. මහානායක හාමුදුරුවන් වහන්සේලා අටමස්ථානාධිපතිවරුන් මද වැඩම කළා තිබෙන මේ අවස්ථාවේදී යම් කිසි ඉල්ලීමක් අපේ නායක හාම් ස්වාමීන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කරුන් ලැබුවා. ආර්ථික යුද්ධය හා සම්බන්ධව උන්වහන්සේ අපෙන් ඉල්ලුවේ වෙනත් කාර්යයක් ආර්ථික යුද්ධයට සහයෝගය සපයන්න කියලා කිව්වව අපි අනිවාර්යයෙන්ම මේ වෙන විට අපි විවිධ ආකාරයෙන් රජයෙන් අපිට ලබා දී ඇති උපදෙස් අනුව අපි ක්‍රියා කරනවා. උන්වහන්සේ කිව්වාගේ පාරවල් හදන්න, වැව් හදන්න, ඊළඟට වගාව දියුණු කිරීම සඳහා කළ යුතු සියලුම දේවල් කරනවා. ලංකාවට මත්ද්‍රව්‍ය පමණක් නෙවෙයි තහනම් කරලා තියෙන සමහර ද්‍රව්‍ය රැගෙන එන තත්ත්වයක්. මත්ද්‍රව්‍ය සම්බන්ධෙමුත් පොලිසිය තමයි මේ සම්බන්ධව ක්‍රියා කරන්නේ. පොලිසියට යුද හමුදා පමණන්නේ ත්‍රිවිධ හමුදාවම සහයෝගය ලබා දීලා මෙතෙක් ඉතිහාසයේ නොවිවරු වූ අන්දමින් මත්කුඩු සෑම ප්‍රදේශයකම අපි අත්අඩංගුවට ගන්නවා. දිනපතා අපි අත්අඩංගුවට ගන්නු ලබනවා. සමුදායම් පැනලා ගිය, බයට පැනලා ගිය ඒ වගේ මිනිස්සු තමයි වගේ දේවල් බය ගුළු කට්ටි තමයි වගේ ගිහිල්ලා එළියට දැන් ගිහිල්ලා ඒ වගේ දේවල් කරනවා ඇත්තේ. නමුත් ඒත් හමුදාය නෙවෙයි, ඔක්කොම හමුදා නීති යටතේ වුන් අත්අඩංගුවට ඕනෑම වෙලාවක ගැනීමේ හැකියාවක් තියෙනවා. නිමාඩු නොමැතුව ඕ පැනලා ගිහිල්ලා හරි ඉන්න කණ්ඩායම් ඉන්නවා නම් ඉදිරි කාලේදී අපි අනිවාර්යයෙන්ම වුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ගව ඝාතනයට එරෙහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂාංගය දැන් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම මෙරට තුල නතර කිරීම වෙනුවෙන් වූ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ දින අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වුණා. ඉදිරියේදී ඒ ක්‍රියාත්මක කිරීමට නම් දැනට ක්‍රියාත්මක වන 1958 අංක 29 දරන සත්ව ආඥා පනත සහ 1893 අංක 9 දරන ගෝඝාතක යන පනත් දෙක සංශෝධනය විය යුතු බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුපෙල්ල මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක කවණ 1958 අංක 29 දරන සත්ව ආඥා පනතේ 3.1 දෙවන වගන්තිය 90 රජයේ පශු වෛද්‍යවරයෙකු විසින් සහතික කරන ලද සහතික කිරීමකින් තොරව එළදෙනක පැටවකු ඝාතනය කළ නොහැකි වනවා. එමෙන්ම වයස අවුරුදු 12ට නොඅඩු අන්ධ අංග විකල හෝ කෘෂිකාර්මික කටයුතු වලට යොදාගත නොහැකි බෝවන හෝ ආසාදිත රෝගයන්ගෙන් මිදුණු ගර්භණී භාවයෙන් තොර පසුගිය මාස 3ක කාලයේ පටන් එම සත්වයා සිටි ප්‍රදේශයවට කිලෝමීටර් 2ක ප්‍රදේශයේ බෝවන හෝ ආසාදිත රෝගයන්ගෙන් තොරව තිබීම යන කරුණු ඇතුළත් සහතිකයක් අදාළ ඝාතක ස්ථානය හා සම්බන්ධ වන පශු වෛද්‍යවරයා විසින් ලබා දීමෙන් අනතුරුව පමණක් එම සතුන් ඝාතනය කළ හැකි බවයි 1958 අංක 29 දරන සත්ව ආඥා පනතේ සඳහන්ව ඇත්තේ. මේ අතර 1893 අංක 9 දරන ගෝඝාතක ආඥා පනතේ 4.1 වගන්තිය 90 බලධාරියා විසින්
දෙන ලද වාර්ෂික හෝ తాවකාලික බලපත්‍රයකින් තොරව කිසිවෙකු විසින් සතුන් මැරීම මෙන්ම බලපත්‍රයක් රහිතව මස් වෙළඳාම හෝ සිදු නොකළ යුතුය වනවා. එමෙන් මෙම පනතේ 14 වෙනි වගන්ති අනුව බලපත්‍රයක් සහිතව සත්වයින් ඝාතනය කළ යුත්තේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුල වන අතර ඒ අනුව රාත්‍රී කාලයේ කිසිම ගවයෙක් ඝාතනය නොකළ යුතුය වනවා. එමෙන්ම නීත්‍යානුකූල ගවයින් ඝාතනය කිරීමට ප්‍රථම ඊට පැය 24ක කාලයක් තුල මහජනතාවට පෙනෙනසේම සතා ප්‍රසිද්ධියේ තිබිය යුතු බව එම පනතේ 15 වන වගන්තියේ සඳහන් ව තිබෙනවා. එමෙන්ම එම පනතේ අවසන් වගන්තිය වන 24.1 වගන්තිය අනුව කිසියම් ගව මාංශයක් හෝ නොවියලි ගව මස් ස්වකීය ස්වාමීත්වයේ තබා ගැනීම සහ ඒ පිළිබඳව අධිකරණයේ සෑහීමකට පත්වන අයුරින් විස්තර කිරීමට අපොහොසත් වන තැනැත්තෙකු වරදක් සිදු කරන්නෙකු ලෙස එම පනතේ දැක්වෙන පරිදි සඳහන් වනවා. ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට මෙම 52හි අප පෙන්වා දුන් වගන්ති සංශෝධනය විය යුතු බවයි ඊයේ දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. එම සංශෝධනයන්ද කඩිනමින් සිදු කිරීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජයමෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලකීන් අත්වැල් බැඳගනු ඇතැයි රටේම ජනතාව බලාපොරොත්තු දල්වා සිටිනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීමේ සංගමයක් වන ස්ලයිටෝ සංගමයේ විසින් වසරක් පාසා පවත්වනු ලබන සැසිවාරය කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ ක්‍රමවේදයන් මෙම ආයතනය විසින් සකස් කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ සංචාරක ශාස්ත්‍රයේ සංවර්ධනය කිරීම උදෙසා වූ විශාල සේවයක් මෙම සංගමයේ විසින් සිදු කරනු ලබනවා. ස්ලයිටෝ ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙම සැසිවාරය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රාල් මහතාද එක්ව සිටියා. එමෙන්ම සංචාරක ශාස්ත්‍රයේ ප්‍රවීණයින් මෙන්ම මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි සංචාරකයෝ ලංකාවට ගෙන්නන්නම් හැටියට අප සංචාරක ශාස්ත්‍රයේ විශාල කාර්යභාරයක් කරනවා. අපි ජාත්‍යන්තරව ගිහිල්ලා ලංකාව ජාත්‍යන්තරයට ප්‍රොමෝට් කරන ගමන් අලුත් ක්‍රමවේද ඇති කරගෙන ලංකාව සංචාරකයේ ගෙන්වීම සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් සහ ඒකට අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කරමින් තමයි මේ කණ්ඩායම ගත. මේ විශේෂත්වය වෙන්නේ මේ සංගමයට අවුරුදු 40ක් අද පැරණි මේ සංගමය හුඟා පැරණි සංගමයක් කරමින් රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.